කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ සිසුන් දෙපිරිසක් අතර පසුගියදා ගැටුමක් ඇතිවිය. ගැටුමෙන් 8 දෙනෙක් රෝහල්ගත කරනු ලැබූහ. එක් අයෙකුට පිහිපහරක් ද එල්ල වී තිබේ. විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සහයෝගීතා පදනමේ ක්‍රියාකාරී ශිෂ්‍යයෙකු කියා සිටින්නේ තමන් පුස්තකාලයට යද්දී ස්වාධීන ශිෂ්‍ය සංගමේ සිසුන් පිරිසක් පහර දුන් බවයි. ඔවුන් පහර දුන් විට තමන්ද පෙරලා පහර දුන් බව ප්‍රකාශ වෙයි. මේ සියලු දේ සිදුවන්නේ මාළු මාකට් එකේ නොවේ, මාළු අල්ලන වැල්ලේද නොවේ, ඉඩම් ආරවුල් ප්‍රශ්නයක් නිසා ඇති වූ ගැටුමකදීද නොවේ. ගැටුමට මුල් වී ඇත්තේ හිරිමල් වියේ පසුවන ඉලන්දාරිකම බේරෙන ඉගෙනීමට දක්ෂ ගමේ ගොඩේ සිසුන් පිරිසක් අතරය. එදා තක්සලාවට ශිෂ්‍යයන් ගියේ දිසාපාමොක්ගෙන් ඉගෙනුම ලබන්නටය. පොත්තික ළමැදට තුරුළු කරගෙන ඉතාම සංසුන් ගමනින් තක්සලාවට යන දිසාපාමොක්ලාගේ ගෝලයෝ විනයගරුක මනා ශික්ෂණයකින් හෙබි පිරිසකි. එහෙත් දැන් දරුවන් විශ්වවිද්‍යාලයට මහාචාර්යවරුන්ගෙන් ඉගෙන ගන්නට යන්නේ පොත්පත් රැගෙන නොවේ, දඬු මුගුරු ගල්මුල් වලින් සන්නද්ධ වීමෙනි. ඇතැම් අය පිහිද ඉනේ ගසාගෙන යති. සටන්කාමී දේශපාලනයට පුරුදු වූ පිංගුත්තරයන් දෙතුන් දෙනෙකු විසින් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ගේ දෛනික ජීවිතය කණපිට පෙරලා ඇත. පිංගුත්තරයන්ට අවශ්‍ය වන්නේ කෙසේ හෝ ආරවුලක් හදාගෙන තවත් කෙනෙකුගේ ජීවිතය නැතිකොට එළියේ සිටින බංකොලොත් දේශපාලනඥයන් කිහිප දෙනෙකුට පණ පෙවීමය. ඒ නිසා සමස්ත සරසවි අධ්‍යාපනයේම අවුල් වියවුලක් බවට පත් වී තිබේ. ගැටවර වියේ දරුවන් මැරයන් බවට පත් කර තිබේ. දිසාපාමොක්ලා ඉදිරියේ දනින් වැටි අකුරු කළ සිසු සිසුවියන් මෙන් නොව අද කාලයේ දරුවන් කාලකන්ණි දේශපාලනයේ විසින් නරුමයන් බවට පත් කර තිබේ. නායකත්ව පුහුණුව දුන්නත් ඉංග්‍රීසි අධ්‍යාපනය ගත්තත් හදන්නට බැරි එකා හදන්නම බැරිය. කූඩැල්ලා කිසිවිටකත් මෙට්ටේක තබන්නට බැරිය. මේ තත්ත්වය වහාම නැති කළ යුතුය. දඩබ්බර ශිෂ්‍යයන් සිටිනම් ඔවුන් සරසවි භූමියෙන් ඉවත් කළ යුතුය. ඉගෙන ගන්නට කැමති ශිෂ්‍යයෝ එමට සිටිති. ඒ නිසා දැන් කළ යුත්තේ අමනයන් ස්වල්ප දෙනා එළවා දමා ඉගෙන ගන්නට ආ අහිංසක දරුවන්ට සාමකාමී පරිසරයක් නිර්මාණය කර දීමය. එයට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයම මුල් විය යුතුය. අවශ්‍ය නම් දෙමාපියන්ගේ සහාය ලබා දිය යුතුය. දඩබ්බර කොල්ලන් මට්ටු කරන්නට කැමති දෙමාපියෝ සරසවි ගේට්ටුව අසල බලාගෙන සිටිති. විමසුම පිටපත මහින්ද අබේසුන්දරගෙන්.